මේ දස්වල පාපන්දු ලෝලින්, ඇගිලි ගනිමින් ඉන්නන්නේ නොවම්බර් මාස වෙනකම් මොකද නොඇම්බර් මාසිදදි දිදස් සි දෙකේ පාපන්දු ලෝක කුසලාන පටන් ගන්නවා. ඒ කට අරු වලදී මේ සඳා ඩොලර් බිලියන දෙසි විස්සකටත් වඩ වැඩි මුදලක් වෙන් කරලා තියෙනවා. මේක දෙදස් දහට වර්ෂය ලෝක කුසලානය සඳහා වෙන් කළ මුදල වගේ දහ නම ගුණයක්. ඒවගේම දිදස් දා හතරේ ලෝක කුසලානේ සඳහා වියදම් කළ මුදල වගේ දදා හතර ගුණයක් දිදස් දහයි ලෝක කුසලානය සඳහා වියදම් කළ මුදල වගේ හැටෙක් ගුණයක්. ඒගේම ලංකාවේ නාය මුදල වගේ හතර ගුණයක් ලංකාවේ දැනට ඇතිවෙලාතියන අර්බුදේ විසඳීම සඳහා අවශ්‍ය වන්නේෙ ඩොලර් බිලියෙන හයක් පමණයි. එතකොට කටාර්රාජ්‍යයේ ඒවගේ තිස් හයගොුණයක්, දිදස් විසි දෙක පාපන්දුු ලෝක කුසලානය සඳහා වියදම් කරනවා. ඉතින් ොර් බිියන දෙසේ විසක් වියදම් කරලා තියන්නේෙ මෙන්න මේ වගේ කටයතු සඳහා සම්පූර්ණ ඒසිකරපු ඉස්ටියම්ස් දොලක් සඳහා ඩොලර් බිියන හතලස් අටකමුදලක් වෙන් කරලා තියෙනවා. පාපන්දු ක්‍රීඩකැන්ගේෙසාහ රසකයන්ගේ පහසුව සඳහා ඩොලර් බිලියන හැත්තේ හතක මුදලක් වෙන් කරලා තියෙනවා. මේ අතර නවතැන් පහසුකම් වෙනුවෙන් පාබෙන හෝටල් තිබෙනවා. මේ සඳහා මෝන් හෝටල් හතලිස්දාහක් පමණ අලුත්වැඩිය කරලා තිෙනවා. ප්‍රවාහන පහසකම් සඳහා ඩොලර් බිලියන පනහක්වෙන් කරලා තිෙනවා. ඒබගේම ලෝකෙ වටේ තියෙන ගුවන්ඥානා එද්දාස් තුන්සිකටත් වඩා වැඩි ප්‍රමාණයක් තමාගේ රටට එන්න පුළුවන් විදියට, මෝන් ගුවන්ඥානා සේවාව දියුණු කරලා තියෙනවා. ඒවගේ පැමිණන ප්‍රේක්ෂකැන්වෙන්වෙන් අලුතින්ම දුම්රිය ප්‍රවාහන පද්ධතියා අළත්තඩිය කලා තිෙනවා. මීට අමතරෝ මේ ලෝක කුසලානය සඳහාම ලුසෙල් සිටියයනුවෙන් නගරයක් නිර්මාණය කර ඇති අතර එහි වැඩකටේතු සහහා ඩොලර් බිලියන හතලිස් පහක්වෙන් කරලා තියෙනවා. මනමුත්මචර ලොකමුදලක් ලෝකුසලාන තරංගාවලයක් සඳහා වැෑ කරන්න කටාර් වලට පිස්ුද. ඔයාලට ඇත්තටම හෙමහිතෙන්න්න පුළුවන්. නමුත් ඇත්තම කතාවකි වෝත් කටාර් වගේ රටක් මීයක් කඩන්නේ අතලෙව කන්න වෙන්න බැහැ. මේ මුදල් දෙගුණ තෙගුණ කරලා නැවතත් තමමාගේ රට ලබාගැනීම ඉතාමත්ම හොඳ මාார்කටින් ප්ලෑන් එක කටාර්වලට ඇති. මොකද පාපන්දු කන්නේ ලෝකේ තියනෙන ජනප්‍රියම ක්‍රීඩාව. ඉතින් කටාර්වල පාපන්දු ලෝක කුසලාන තරගාවලිය තියෙනවා කියන්නේ මිලියන ගණනාවකගේ අවධානය කටාර්වලට යොමු වවා කියන එකයි. ඒවගේම මිලියන ගණනාවක ජනතාවක් කටාර්වලට එනවා ඒකෙන් කටාර්වල සංචාරක කර්මාන්තය දියුණු එෙනවා. එවි තරක් නෙවේ තවතවත් වක්‍ර ආදායම්මාර්ග රාශයක්ම ඇතිවෙනවා. ඒවගේම කාන්තාර්වල ටෙන්ටස් ගහල කාන්තාරත් සංචාරක ස්ථානයක් බෝට පත් කල්ල තියෙනවා. ඉතින් මේව දැකළ ්‍යාපාරිගයන් ආයෝජන අරගෙන කටාර්ඩවලට එනවා. ගේම බ්‍රෝකාස්ටින්න් යිතේ ගැනීම සඳහාද මීඩිය ආයතන විශාලමුදලක් වැයකරනවා. ඒ සියලොම සල්ලිත් කටාර්වලට තමයි ගලාගෙන එන්නේ. ඒවගේම ඉස්පොන්සාආයතනවලින් එන සල්ලිත් එෙන්නේෙ කටාර් වලට. කොහම නමුත් මේ අවස්ථාව කටාර්රාජ්‍යය ලබාගත්තේ ඉතා මත්මා සීරුවෙන්. කටාර් රාජ්‍ය මේ සඳහා ෆිෆා නිලධාරින්ට අල්ලස් ලබාදුන්බවටද වරක චෝදනා එල්ලවනා. හොම ත් නඩු විභාගයකින් පසුව කටාර් රජ්‍යයේ මේ චෝදනාවලින් නිදහස් වුනා. කොහම නමුත් කටර්වලතින ආර්ථික් ඩොලර් බිලියන හාර්සේ පනාක් පමණයි. ඉතින් ඒකෙන් භාගයක්ම සල්ලි මේය පාපදු ලෝක කුසලානය වෙනුවෙන් වැයකලා කියන්නේ මෙයාලට අනිවාරම හොඳ මාකටින් පලන්්ණෙක් තිෙනවා. අනික කටර් රාජය මේ සඳහා වැඩකරන්නේ දෙදස් දහයිවර්ශය ඉන්දලා කියන්නන්නේ අවරදු දොළහක මහන්සයක්. කටර්වල ප්‍රධාම ක්‍රීඩා පිටියලෙස ඕන් ගඩනගාතිබෙන්නේ ලුසේල් ක්‍රීඩාංගෙනැයි මේ අ සෝදාහකටත් වඩා වැඩි පිරිසකට අසුන්ගන්න පුළුවන්. දෙදාස් විසි දෙක පාපන්දු ෝක කුසලානේ නොඇම්බර් මස විසි එක්්නදා ආරම්භවනාතර ලෝක කුසලානය සඳහා රටවල් තිස් දෙකක් තරඟ වදිනවා. මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහා මුලින්ම සුදුසකම් ලබාගත් රටඋුණේ දෝහ කටරයයි. ඒ දෙදස් විසි දෙකේ පාන්දු ලෝක කුසලාන තරඟගාවලිය සත්කාර්ක රාජ්‍යය විදියට නිතරඟෙන්ම සුදුසුකම් ලබාගැනීමෙන් අනතුරුවයි. කටාර් රාජ්‍යයේ දෙදස් විසි දෙකේ පාපන්දු ලෝක, කුසලානයේ සත්කාර්ගත්වය ලබාගැනීමෙන් අනතුරුව එම සත්කාරගත්වය ලබාගත් පලමුසා එකම අරාබි රාජ්‍යයබවටද පත්වනා. ආසියානු කලාපය පාපන්දු ලෝක කුසලානයක සත්කාරකත්වය දරන දෙවන අවස්ථාව ලෙසින්ද මේක සටහන් වනවා. ීට ප්‍රම පානසාත් දුණු කොරියාව දෙදස් දෙකවර්ශයේ පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වේ දරවා. කටාරය වර්තමන පාපන්දු ලෝක ශ්‍රේණිගත කිරීම් වල හතලිස් නමවනනිස්ථානය රැඳිය සිටිනවා. ඔවන් ආසියානු කලාපේ පාපන්දු ශ්‍රේණිගතකිරම් හි පස්ව නිස්ථාන පසුවන පාපන්දු කණ්ඩායම විදිට හඳුන්නන්නට පුළුවන්. ැලබැල්මට සුදරුනත් මේ සුන්දර කතාව අසුන්දර කටුක අදදකීමක් ද U UK. ගඩියන් පුවත් පත හෙළි කරලා තියෙනවා. එනම් මේ ක්‍රීඩා පිටි තැනීම සඳහා වැඩගැනතිබන්නේ ආසියාතික ශ්‍රමිකයන් ගෙන්න් වීම. මෙම සුබිරි පාපන්දු ක්‍රීඩා පිටි ඉදිකිරීම කර්තා වේ වෙනුව ශ්‍රීලාංකික ශ්‍රමිකයන් නැතුළ දකුණු ආසියාතික ශ්‍රමිකන් දහස් කනාවක් මේ වන විටත් ජීවිතයෙන් පවා සමුගෙන ඇති බවට ද U. UK. ගඩියන් පුවත් පත හෙළ කරලා තිෙනවා ශ්‍රීලාංකි කියයන් නැතුළු ආසියාතිකයන්ගේ ශ්‍රමය සෝරක ෑමෙන් සිදළු මෙමර. ගැන කතා කරන විධ සංවිධාන පවසන්නේ මේ විදෙ සංක්‍රමිනිකයන්ගෙන් සේවාාව නොලැබුණේ නම්, කටාර්වලට ලෝක කුසලානේ පැවැත්වීමට හැකියාව නොලැබෙන බවයි. රඟාවලිය නොුවම්බර් විසියෙක් වනදා සත්කාර්ග කටාර් දේශයසාහ එක්වදෝර අතර පැවැත්වීමට නියමිත, ඒ කා්ඩේ තනගකින් ආරභවීමට නියමිතයි. එදිනම සනගාලේසා නිදල්ලන්තේද තනගවදීමට නියමිතයි. ප්‍රංශයේ ඩීකාන්ඩෙන් තනගවදීමට නියමිතාතර එම කාණ්ඩියය සඳහ ඔවුන්ට අමතරව ඩන්මාකය ටවුණනිසිාවසා සුදුසුකම් ලබාගැනීමේ තරගවලින් ජයගන්නා කණ්ඩායමක්ද ඇතුළත් වනවා. ස්පාං ස ජර්මනිය, ඊ කාන්්ඩෙන් එකිනිකා හමුුවීමට නීමිතව තිබියද. එම කාණ්ඩිය සඳහා ප්‍රබල ආසියානු කණඩයමක් වන ජපානයද ඇතු ලත්ව තිබෙනවා. දේශපාලනිික වශයෙන් යම් විරසකේක සිටින ඇමරික ඇක්සක් ජනපදෙසා ඉරණනය, B කාන්ඩෙන් තරගවැදීමට නීමිතර ඕුන් ලෝක හුසලානක අවසන් වට මුණගැසනු අවස්ථාවවිදි ජෑග්‍රණය ලබා තිබුණන ඉරානයයි. ලෝකේ පුරා ප්‍රේක්ෂකයන්ගේ අධානයක් දිනාගත් ආජන්ටිනාව සීකාණ්ඩෙන් මෙමවර තරගාවලියයට එක්වෙද්දි. පෘතුගාලයට හිමි වුුණේ එච්කාන්ඩයයි. මීට අමතරෝ පස්වතාවක් ලෝක කුසලානේ දිනාගත් ප්‍රබලණ්ඩායමක් ප වන බ්‍රසීලේ ජී කාන්්ඩෙන් තරගාවලියයට එක්වෙද්දි. එම කාණ්ඩිය සඳහා තවත් පෙලිකාර කණ්ඩායිම් බන ස්විස්්ලන්තිය සර්භියාවසා කැමරන් කණ්ඩායම් ඇතුළත්ව තිබෙනවා. හම මුත් මේ වෙනකොට ුඩ්බෝ රෑන්කකිංව වල ඉදිරම්මින්නේෙ ප්‍රසීලියයි. දෙවනනිස්ථානේ බැල්ජියමටත් එෙවනස්ථානේ පංශයටත් හතරව නිස්ථානය නිදල්ලන්තියටත් හිමි වී තිබෙනවා ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේෙ දෙසිය හත්වන ස්ථානයයි. ම ක ස පරි ාපන්දු තරු දෙක් ුණ ්‍රිස්ටයා න නල් ඩෝ ියනල් සේගේ අසාන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය මේ බවට පසුගේ කලා බොහෝ කතාවක් පැතිර ගයා. කොහම න ්‍රස්ටයානු ොනල්ඩ න මේ ගැන කතාවක් කල් නෑ. නමු ්‍රිස්ටයා නු නල්ඩ ෝගේ දැන් ය සෞරුදු තිස්හතයි. එමනිසා හගේ අසාසන පාපන්දු ලෝක කුසලාන තරගාාවලිය මේවීමට ඇති බව බොහෝ දෙනෙක් පවසනවා. රොනල්ඩෝ පෘතුගාල පාපන්දු කණ්ඩයේ නායකයා වනවා. ලියනල් මෙසී පවසන්නේ ඔහු දෙදස් විසි තුනවර්ශේදී විශ්‍රාමගන්නා බවක්. ලියනල් මෙසේ ආජටිනා කන්ඩාමේ නායයිකයා වනවා.ගෙසේ හෝ මේ අනුව ලියනල් මෙසි මේ ක්‍රීඩා කරන්නේ හෝගේ අවසාන ලෝක කුසලාන තරංගාාවලියයි. ලියනල් මෙසේට මේෑ වෙනකොට වයිසෞරුදු තිස්පාක් පමණවනවා. හොම ොත්මීට කලින් අවස්ථා කීපයකදීම තරඟ පරාජයන් නිසාම ලියනල් මෙසීසා රොනල්ඩෝ පාපන්දුු ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කළත් පසුව අනිත්තායිගේ බලපෑම් මත ඒවා වෙනස් කරගත්තා. තින් බහොම පාන්දු ලෙජන්ස් ලගේ අවසානයේ මේ තරගා වලියයි. එඒනිසා වෙනද දකින්නට නොලැබුණු තිවුණු තරඟයක් අපිට බලාගන්න මේ පාපන්දු ලෝක කුසලානයේද පුළුවන් වේවිී. ඉතින් ොවාල හිතන විදිට මෙවර පාපන්දු ලෝක කුසලානේ දිනාගන්න කවුරුන් විසින්ද. ඒගැනඔයා හිතන අදහස විතරක් අනිවාරෙන්ම පාලින් කමෙන්ට් කරන්න අමත කරන්න පා. අපි මේගේ අලුත්ම වීඩියෝවකින් හම්බෙන බලාපොත්තින් අදට සමුවරගෙන අන්නට තමයි සූදානම් වෙන්නේ. වාල තාමත් අපේ චනල්ල සබස්්‍රයිප් කරනැත්තං, අනිවාාරෙන්ම පහලිින්තියන රත්තු පාටාට්න කොබල සබස්ක්‍රයිප් කරන්න. ඒවගේ පුචි ෙල්යිකන්නන්නේ කලික්කරොත්, අපි අලතෙන් වීඩියෝවත් දාාපු මං ඔයාලඟට ගන්න ැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු සේලොම දෙෙනනාට සුබදවක්.